Hey guys, welcome back to my channel. අද වීඩියෝ එකෙන් ගේන්නේ මම ආසාවෙන් කරපු වැඩක්. ඉතින් දිගටම බලාගෙන ඉන්න. මොකද මට ඔයාලගෙන් පොඩි උදව්වකුත් ඕනේ. ඒ මොකද්ද කියලා මම ඉස්සරහට කියන්නම්. දිගටම බලාගෙන ඉන්නකෝ මම මේ මොකද කරන්න කියලා. මායි තාති ආවා මේ බුක් ෂොප් එකට. මොකද මම ගයිස් ප්ලෑන් කරා, මම ගොඩක් කලින් දැන් කරන්න ආසාවෙන් හිටපු දෙයක්, ඉස්කෝලේකට ඉස්කෝලේ ළමයින්ට ග්‍රේඩ් 1-5 මොනා හරි දෙන්න. ඒ කියන්නේ පොඩක් නැති බැරි අමාරුව අපහසුකම් තියෙන ඉස්කෝලයක් බලලා මොනා හරි මේ පොඩක් දේවල් දෙන්න. ඉතින් මේ තියෙන්නේ අපි ඒ බඩු ටික ගන්න යනවා. මයි තාති ගොඩක් බඩු ගත්තා. එක ඉඳන් 5 වසර වෙනකන් ඔයාලට ගෙදර ගියාම පෙන්නනම් මොනවද ගත්තේ කියලා. ඉතින් ගෙදර යන ගමන් අපේ අම්මිත් ආවා, අපිත් එක්ක ජොයින් වුණා. ඉතින් අපි මේ මොකද මට මේ ෂොප් එක මතක නෑ, මම හිතන්නේ කොළඹ සිටිසෙන් එකේ. එයාට ලස්සන ගවුමක් තිබ්බා, ඉතින් මං ඒකයට අරන් දුන්නා. දැන් අපි යනවා වන් ගෝල් ෆේස් එකට. ඔයාලා අඳුරන එක්කෙනෙකුත් හම්බ වෙනවා වන් ගෝල් ෆේස් එකේ, බලන්නකෝ. හායි මරමෙ ඒ ගන්න අපි දෙන්නම් බෙරි අඳුරා. ගයිස් බලන්න අනෙක්ස්පෙක්ටඩ් මේවා. එක පාට හම්බුණා මෙයාව. අප තාත්තා ගයිස් කොච්චර ඇඳුම් කඩ තිබ්බත් එයා ඇඳුම් ගන්න නෝ ලිමිට් එකෙන් විතරයි. එයාට හරියන්නේ නෝ ලිමිට් එකෙන් විතරයි. ඉතින් මාත් ඉතින් ගත්තා ගයිස් කැප් එකක්. දැන් ඔයාලට ඉස්සරහට බ්ලොග්ස් වලින් බලා ගන්න පුළුවන්. මම දිගටම මේ කැප් එක තමයි දාන්නේ. ඕකේ, අපි ගෙදර ආවා. දැන් පැක් කරන්නයි හදන්නේ. මේ තියෙන්නේ ග්‍රේඩ් 5 ළමයි 12ක් ඉන්නා. ඒගොල්ලන්ට ගත්තේ අපේ ගෙදරයි බලාගෙන. හෝම්රම් හෝම්රම් රන් පැස්ටල් කල්කට පෙටියක් තියෙනවා. ඊට පස්සේ පෑන් පැන්සල් ගම් ඉරේසස්. ඊළඟට තියෙනවා තනිරුල් පොත් 10ක්. ඊළඟ තියෙන ශිෂ්‍යත් ජයමග ආදර්ශ පත්‍ර එකයි පෙරහුරු පත්‍ර ඒවත් දෙකක්. මේක තමයි තියෙන්නේ ග්‍රේඩ් 5 ළමයිට. අපේ තාත්තා පැකින් කරනවා. කුමාරයෝ මොනවද කරන්නේ? මේ තියෙන්නේ ග්‍රේඩ් 4 ළමයින්ට. මං මුලින් හිතාගෙන හිටියේ ගයිස් 5 වසර බබාලට විතරක්, මොකද ශිෂ්‍යත්ව නිසා එයාලට විතරක් මොනාහරි කරනවා කියලා. ඊට පස්සේ මට හිතුනේ ඉස්කෝලේ ගොඩක් පොඩි, ඉතින් ඔක්කොමලා යාළුවෝ හැමෝම එකට ඉන්නකොට අනිත් ළමයි ටික පවුනේ දැක්කම එයාලට මුකුත් නැති නිසා මොනවාම හරි දෙනවා කියලා තමයි ඉතින් මේ පොඩි පොඩි දේවල් ටිකක් හරි ලෑස්ටි කරේ දෙන්න. ඉතින් මේ තියන්නේ 3 වසර බබාලට ගත්තේවා. මේ තියෙන ගායස් අපි 2 වසරට දෙන බඩික. ඒ ගර්ල්ස් අර තියෙන යුනිකෝන් පර්ස් එක කියුට්. ඒ බොයිස් අර තියෙන මට තිබ්බේ මේක විතරයි ගන්න. එතන නිකන් අර ජෙට්ස් වගේ තියෙන පෙන්සිල් කේස් එකක්, ඒ ටිකත් එක්ක දෙනවා. දැන් මම ඒ කටර්ස් පෙන්සිල් සනම් මලන් ඒව ටික ඔක්කොම ඒ පෙන්සිල් කේස් එක ඇතුලේ දානගම. මේ තියෙන ගායස් අපි ග්‍රේඩ් 1 බබාලට දෙන්න ගත්තේවා. මේ තියෙන ග්‍රේඩ් 4 එක එක පැක් කරන විදිහ ගන්න බැරි නම් අපි තාත්තා පැක් කළා. ඒක තියෙනවා බෑග් එකක්, සයිඩ් බෑග් එකක් ඇතුලේ එක්සර්සයිස් බුක්ස්, ඊට පස්සේ පෑන් පැන්සල් කටර් ඒවා. මේ තියෙන ඔක්කොම ටික අපි පැක් කරන්න යන්නේ. පෙන්සිල් කේස් ගණන් මලම් අර බඩු වලට අමතරව අපි ගත්තා ගණිත වගු අර ලොග් බුක්ස් සෙට් එකක් ගත්තා. අමතර වරනාද මේ මැප්ස් ගත්තා ලංකාවකයි ලෝක එකයි. එතකොට බෙදන්න පුළුවන්න්නේ ඒගොල්ලන්ට ලොකු ළමයින්ට තියෙනවා. ඊට පස්සේ පොඩියට ගත්ත මේ පොත් නාද මේ ටික ගත්තා. ඊළඟට ලයිබ්‍රේකට දාන්න ගත්තා මම මේ ටික. පොටික් ඒගොල්ලන්ට නිකම් කියවන්න කැමතියි කියවයිනේ. එහෙනම් මේ අනේ මම මේ පොත බාගෙට කිව කිවිටි. මේක ඊට පස්සේ ගුරු ගීතේ ගත්තා. අනේ මේක නැවිලා නේ මේ බෑග් එකට දාදි බලන්නක. මේ මේ බුක් එක ගත්තා. ඊට පස්සේ තව අර දාලා ඉතුරු වෙච්ච පෑන්, ඊළඟට පැන්සල් පෙට්ටි, ඊළඟට තව අර 5 වසරේ ළමයින්ගේ
ඒ වගේ කිතුරුලා තිබ්බා. ඒ ටිකක් දෙනවා ඉස්කෝලේ කැමති කෙනෙක්ට දෙන්න. ඊට පස්සේ මම ගත්තා chess boards දෙකක්. ඒ ඉස්කෝලේ chess තියනවද නැද්ද දන්නේ නැහැ. හැබැයි තින් කරරි ඉගෙන ගන්න කැමති නම් හොඳයිනේ. එහෙනම්ද chess boards දෙකක් ගත්තා. තව ගයිස් ගත්තා මේ අර තියෙන ලොකුට අර මම මේක පෙන්වන්න විදියක් නැහැ. මම පුළුවන් පෙන්වන්න ගිහිල්ලා. ගත්තර බිත්තිය ගහන්න පුළුවන් ලෝක සිටියම ලංකා සිටියම ඊළඟට චක්‍රේ තියෙන ඒ වගේ අන්සම් කලස් ඔය ටික තමයි මේ ගත්තේ. තව අපේ තාත්තගේ ඉස්කෝලේ ටීචර් කෙනෙක් ඉන්නවා. අපි මෙහෙම මොනවාද ග්‍රේඩ් 5 වලට කැමති, ඒ කියන්නේ ග්‍රේඩ් 5 වලට දෙන්න හොඳ මොනවාද කියලා අහද්දී ඒ ටීචර් කිව්වා ඉතලන් ඉස්කෝලේ තියනවා කියලා. මේ ටයිම් මන් දන්නේ මොකද්ද කියලා. මේක අර ඔරලෝසුවක් වගේ අර වෙලාව බලා ගන්න විදි ඒව මෙව තියෙන ඒව දෙකකුත් දුන්නා. ඉතින් ඒ දෙක දෙන අයගලන්ට පොඩි ළමයින්ට හොඳයිනේ. ওই ටික තමයි ඉස්කෝලේට දෙන්නේ. අපි දැන් පැක් කරලා තියන්නේ යන්න. ඔක්කොම දාලා අර සමාරය වගේක් පැක් කරනවා මේ ගන බැරි. එනිවේස් කමක් නැහැ. මේ ටික තමයි ඉතින්. අපි දැන් මොනරාගල යන්නයි හදන්නේ. මොකද අපේ නෑදෑයෝ ඉන්නවා. මගේ පුංචි ඒ ස්කෝලේ ටීච් කරනවා. ඉතින් එයා තමයි කිව්වේ මෙහෙම මේ ස්කෝලේ පොඩක් නැති බැරි ස්කෝලයක්. ඉතින් ඒකට තප් කරනවා නම් හොඳයි කියලා. ඉතින් අපි මේ ඔක්කොම අරගෙන දැන් මොනරාගල යන්නයි හදන්න. ඉතින් යන ගමන් අපි කැන්ඩස් එකට ආවා. එතනින් මට හොට් චොක්ලට් එකක් දුන්නා. එනිවේස් මම කියන්න ගියේ එතනින් අපි හැමෝටම ඉස්කෝලේ මුළු ඉස්කෝලේටම චොක්ලට්ස් ගත්තා. මොකද මට දුකයි වගේ අර දැන් 6 ඉඳන් 11 ළමයට මුකුත් නැති නිසා. ඉතින් ඒගොල්ලන්ට මම චොක්ලට්ස් ගත්තේ කියන්නේ ඔක්කොලටම. අපි ආවා රොටි කන්න. මේ තියෙන්නේ මම ගත්ත ඔක්කොම ටික. මට කියන්න ඕනේ ගායි සාමාන්‍යයෙන් මම මෙහෙම නැති බැරි අසරණ විශේෂයෙන් ළමයින්ට ගොඩක් පුළුවන් වෙලාවලට මොන මොනා හරි කරනවා. හැබැයි මේක තමයි මගේ ෆස්ට් ටයිම්. එච්චර ලොකු නෑ ඉතින්. ඒනට මගේ විදියට මම කරලා තියෙන ඒවත් එක්ක ටිකක් ලොකු විදියකට මම දෙයක් කරන්නේ. ඒත් එක්කම මම මේ වගේව සාමාන්‍යයෙන් සෝෂල් මීඩියා කොහෙවත් අප්ලෝඩ් කරන්නේ නැහැ. මොකද මම කැමති නෑ එහෙම එකාගේවත් ෆේසස් අර එහෙම පෙන්වන්න හරි ඒක නිකන් හරි නෑනේ ඒගොල්ලන්ට වුණත් එහෙම. ඒ හින්දා ඉතින් මං හිටියේ අපි බඩු ගන්නවා ප්‍රිපෙයා වෙනවා ඒව ටික විතරක් නියම් බ්ලොග් එකක් වගේ ලස්සනට දාන්න. හැබැයි මේ ඉස්කෝලේ ප්‍රින්සිපල් එක කතා කරාට පස්සේ ප්‍රින්සිපල් ඒගොල්ලන්ගේ ඒ බබාලගේ අම්මල ඔක්කොමල ඕකේ. ඒගොල්ලොම කිව්වා මට කමක් නෑ මේ මගේ YouTube එකේ මගේ සෝෂල් මීඩියාස් වල දාන්න කියලා. මේක ඒ කියන්නේ මම දෙනවා හරි ඒ කියන්නේ මූණවල් පෙන්වන්නට කමක් නෑ අනිවාර්යෙන් දාන්න. මොකද එහෙම දැකලා හරි තව කෙනෙක් ඇවිල්ලා හෙල්ප් කරයි උදව් කරයි කියලා. ඉතින් ඒ හින්දා තමයි මම මුලින්ම මේක දාන්නේ කියලා ඔයාලට මුලින්ම කියන්න ඕනේ. එනිවේස් මේ අපි ස්කෝලට ගියාම මේ බලන්න මෙහෙම තමයි අපිව පිළිගත්තේ. අනේ මාරම ස්වීට්. මේ ඉන්නේ ඉතින් බබාලා ටික. මේ හරිම ස්වීට්. මට ඇත්තටම මාරම හැපි මේ දැන් මේ වීඩියෝ එක එඩිට් කරද්දිත් ගායිස් මට එක කියන්න තේරෙන්නේ නැහැ කොච්චර හැපිද කියලා. අපිට මුලින්ම පිළිගැනීමේ ගීතයක් වගේ තිබ්බා. ඊළඟට මේ අපි තාති කතාවක් පවත්වනවා. එයාට නම් පුරුදුයි හොඳට. මොකද එයා බස්නාහිර පළාතේ ක්‍රීඩා ගුරු උපදේශක කෙනෙක්. දැන් ඕනේ එකේ දරුවන්ට තෑගි හැමෝටම ලැබුණා නේද? ආ දැන් ඊළඟට තෑගි දෙන්නේ දෙකේ පන්තියට. නැගිටිනුක දෙකේ පන්තියේ පුතාලා ටික.
මම ගයිස් ඔයාලට කලින් උදව්වක් ඕනේ කියලා කිව්වා ඔයාලගෙන් පොඩි. ඒක ගැන දැන් මම කියන්නම්. මේ තියෙන්නේ මොනරාගල හෙළගම කනිෂ්ඨ විද්‍යාලය. මේක ඇත්තටම ගොඩක්ම අපහසුකම් එක්ක තියෙන ඉස්කෝලයක්. ඇත්තටම මම දැන් ඉස්සරහට ෆොටෝස් දාන්නම්. මේකේ 4 වසරයි 7 වසරයි ළමයි ඉන්නේ පොඩි බාගෙට හදපු පොඩි මම දාන්නම්කෝ ෆොටෝස් ඔයාලට බලන්න පුළුවන් කෑල් එක. ඉතින් ඒක වැස්සට තෙමෙනවා. ඒගොල්ලන්ට හරියට يعني වැස්ස දවස්වලට හරියට කිසිම දෙයක් කරන්න බෑ. ඉතින් මෙයාලගේ ප්ලෑන්ස් තියෙනවා මේ ස්කෝලේ පොඩි හෝල් එකක් හදන්න. එතකොට ඔය අමාරුවෙන් කියන්නේ ඉන්න ක්ලාස් රූම්ස් වල දැන් 4 7 ඒ වගේ අනිත් ක්ලාස් රූම්ස් කට්ටි ඔක්කොමලවම එකට දාලා පොඩි හෝල් එකක් හරි අඩුම ගානේ හදන්න. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලනවා මම ඩීටේල්ස් ඔක්කොම දාන්නම් පල්ලෙහයින්. ඔයාලා කැමති කෙනෙක් ඉන්නවනම් මගේ account numbers ඒවා කිසිම දෙයක් නෙමෙයි. අදාළ ප්‍රින්සිපල්ගේ නම්බර්ස් එක මම කියන්නම්. කොහොමද කන්ටැක්ට් කරගන්නේ ඒක ඔක්කොම මම කියන්නම්. ඔයාලට පුළුවන් නම් පොඩි මොනවා හරි මුදලින් වේවා නැත්නම් ඔයාලට පුළුවන් නම් පෑනක් පැන්සලක් පොතක් මොකක් හරි ඔයාලට මේ ඉස්කෝලේට දෙන්න ප්ලීස් ඒක කරන්න. මම ඇත්තටම මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා එහෙම දෙයක් කරන්න කියලා. පොඩි ගාණක් හරි කමක් නැහැ. රුපියල් 100ක් හරි කමක් නැහැ. නැත්නම් පෑනක් හරි කමන ඔයාලට පුළුවන් නම් දෙන්න. මොකද ගායිස් එක මාරම පිනක්. ඔයාලා අහලත් ඇදින කතාවක්. ඔයා ඉපදෙන්නේ දුප්පත් වෙලාද ඒක ඔයාගේ වරදක් නෙමෙයි. හැබැයි ඔයා මැරෙනකොට ඒ විදිහටම නම් ඉන්නේ ඒක තමයි ඔයාගේ වරද කියලා. ඉතින් මම ඒක මම ගොඩක් පිළිගන්න දෙයක්. ඉතින් ඒතකෝ මට කියන්නනේ ඊට කලින් ගයිස් සෝරි මට මෙම කතා කරන්න තේරෙන්නේ නැහැ. හැබැයි මම ට්‍රයි කරනවා පුළුවන් විදිහට හරියට මගේ හිතේ තියෙන ටික ඔයාලට කියන්න. කොහොමද හරි මම කියන්න ගියේ මම සාමාන්‍යයෙන් ඔය කවුරු හරි හොඳට අතපය හොඳට තියාගෙන සල්ලි ඉල්ලන් එන කිසි කෙනෙක්ට සත පහක්වත් දෙන්නේ නැහැ. මොකද එයාලගේ අතපය හොඳට තියනා නම් මොනවා හරි වැඩක් කළා කීයක් හරි හම්බ කරගන්න පුළුවන්. හැබැයි මාව මාරම සෙන්සිටිව් වෙන තැනක් තමයි ළමයි. ඒ කියන්නේ කන්න නැතුව හරි දුප්පත් හරි මොකක් හරි අසරණ එහෙම ළමෙක් දැක්කම මට මාරම සෙන්සිටිව්. මම පුළුවන් විදියට මග නොකා නොවී හරි දේවල් කරනවා. ඉතින් මට ඇත්තට මම කලින් කෝ වගේ මම මාරම හැපි මේ වගේ දුෂ්කර පලාතක පොඩක් අපහසුකම් සහිතව තියෙන ස්කෝලෙකට ඇවිල්ලා මේ වගේ පොඩියට හරි මට පුළුවන් විදියට හරි දෙයක් කරන්න පුළුවන් වෙච්ච එක ගැන. ඉතින් මම ඔයාලගෙනුත් ඉල්ලනවා ඔයාලට පුළුවන් විදියට පුළුවන් නම් මේ ස්කෝලෙට හරි නැත්තම් මේ ස්කෝලෙට බැරි නම් ඒක එහෙම බැරි නම් ඔයාලා පුළුවන් විදියට ඕනම ළමයට දෙයක් කරන්න ගායිස් ඒ සතුට මට නම් කියන්න තේරෙන්නේ නැහැ. ඒක ගන්න බෑ. ඒක කියන තේරෙන්නේ නැති ෆීලිං එකක්. ඒක මාරම ලස්සන ෆීලිං එකක්. ඉතින් කරන්න මේ දේව. මම ඩීටේල්ස් දාන්නම්. මම කොහොමද ඔයාලට මාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. මාව හරි නැත්තම් මේ අදාළ මොකද්ද ඉස්කෝලේ හරි ඔක්කොම ඒ ඩීටේල්ස් ඔක්කොම දාන්නම්. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මොන හරි දෙයක් කරන්න. සෝ යා. මේ තියෙන්නේ ගයිස් අර මං කිව්ව 4 වසරයි 7 වසරයි ළමයි දැනට ඉන්න තැන. මේ තියෙන්නේ යාලා දැනට හදාගෙන යන හෝල් එක. මම හොඳ වෙලාවට ගයිස් චෙස් බෝඩ් එකක් ගත්තේ. යාලගේ ඉස්කෝලේ චෙස් නැහැ. ඉතින් කවුරු හරි ඉගෙන ගන්න කැමති නැති ඉගෙන ගන්න ඉන්නේනේ. ඉතින් හොඳයි මට ඉතින් හැපි. ඊට පස්සේ ගායිස් මට කරන්නම බැරි වැඩක් මට මේ කරන්න කියලා කිව්වා. මට කිව්වා කතාවක් පාත්වන්න කියලා. මේක තමයි මගේ ෆස්ට් ටයිම් ජීවිතේ මෙහෙම කතා කරන. මට පුරුදුත් නැහැ. හරිද මම මේ නිකන් පිස්සෙක් වගේ YouTube එකේ කියවුවට මට මේ ඇත්තට හරි අමාරුයි. හැබැයි ඉතින් මම ඒකත් කරා. ඔයාලා ලොකු වෙලා කවුද වෙන්න කැමති? ටීචර්ස්ලා, ડોක්ටර්ස්ලා එහෙමද? ටීම් වලද? ටීවී එකට. ටීවී එකට? යන්න ආසයි ඔයා. තව කවුද ඒ වගේ? ඔයා මොනවාද? ඉස්සරගෙන ඉන්නා. බස් ඩ්‍රයිවර් කෙනෙක් ෂාන්. යමනේ බස් එක පුත් ගන්නවද? ඈ? තව කවුද ගෑන් ළමයි ගේන කවුද? කොහොමද? ඔයා ඉස්සර ඔයා මොනවාද වෙන්නේ දැන්? ගුවන් යානක මං වගේද? ඈ? මට මතක් කරන්න මගේ ෆොටෝ එකක් පෙන්නන්න හොඳද? ඕකේ ගයිස් ඉතුරු ටික මම ඔයාලට දාන්නම්. මට ලැජ්ජයිව පෙන්නන්න. මොනවාද කොමෙන් හරි. ඕක තමයි ඉතින් උනේ. කොම මම කතාවකුත් පැවැත්වුවා කොමෙන් හරි. පළවෙනි පාරට.
මට චොක්ලට් එක දෙනවද? ඈ? වැද? වැටේ චොක්ලට් එක සාප්පේ. ඒක කඩලා භාගයක් කනවා එක්කද වත්. වාගේ චොක්ලට් එක මං ගන්න. එපාද? ආ බෑ. දෙන්නේ නැන්ද? එපා. චොක්ලට් බෙදන්න යනවා. බලන්න ඉංග්‍රීසි පීරියඩ් එක හිස්. දානේ චපුන්චි. ඉංග්‍රීසි පීරියඩ් එක හිස් නේ. පීරියඩ් කට් කරනවා බලන්න. ඒක තමයි. අද ඉංග්‍රීසි නැහැ කියලා කට්ටිය ආසාවෙන් ඇති. ඩාඩි එන්නේ හොඳටම. මම මේ ස්කෝලේ ඩීටේල්ස් දාන්නම්. ඔයාලට පුළුවන් ඉතින් ඇවිල්ලා මොනවා හරි කරන්න. මේ තියෙන හතර වසරේ ඒගොල්ලන්ට මේ ඉඳා ගන්නලු. කෙනින් ඉඳගෙන වැඩ කරන්න පන්තියක්වත් නැහැ. තව එකක් තියෙනවා නේ. ආව් මෙතන ඒ දෙකම තියෙනවා. එකක් තියෙනවා ඇවිල්ලා අරගෙන යමුද? ගයිස් මේ ටීචර් කිව්වා පහ වසරේ මේ පේපර්ස් නැතුවලු හිටිය එකක්වත් හොයාගන්න ලොකුම ලොකු දෙයලු අපි දුන්න එක. ඒ හින්දා මම වාරම හැපි ඉතින්. ටීචර්ට පාස් වෙලා තියෙන්න ඕනේ අපි ඊළඟ පාරේ යනවා. ආ. ලොකු ස්කෝලෙකට යන්න. ඉතින් අපි ඊළඟට 6 වසරේ ඉඳන් 11ද 12ද මට මතක නැහැ ඉන්න අනිත් ඔක්කොමලටම චොක්ලට්ස් දුන්නා. ඊට පස්සේ අම්මලාත් අපිට කෑම එකක් ලෑස්ති කරලා තිබ්බා. මගේ ආසම හැලප තිබ්බා. ඉතින් ඒවත් කාලා අපි දැන් මේ යන ගමන. ඔම ගන්නොත් නෑ. හරි හේගෙන. ඕ. මොයිද ඔකද යවලාගෙන ඉඳි දැක්කේ නෑ හම්ප එකක් තියෙනවා. එළු ඕවනේ හයියෙන් ගියා. එතනින් වීඩියෝ එකක් ගන්න. දැන් ගායිස් අපි මේ හැමම අනුරාධපුර යන ගමන් බලන්න හසමාල් ලස්සනයි නේ. මම ගයිස් මේ මාස ගානකින් මයිල එකක් පොනා. මේ පාරයිනේ තිබ්බ කඩේ දෙකල අපිට අසවක් ආවා පාන් කන්න හොඳට උණුණුවෙන්. කිව්වේ මේ පාන් කනවා. රජින් එස්කේපි බුමුද? මේ රසින් එස්කේපි? පාන්. දවල්ට පාන්. අර ආවේ සින්නේ ළමයි. තාත්තා ළමයට පාන්. දෙන්න. ඕ නයිස්. ආ රූම්ස් ලස්සනයි නේ. නයිස් නයිස් නයිස්. ඒක විදියන්නේ. අපි පන්සල් යනවා. ඉස්සර ගයිස් මෙහෙම ආවම අනිවාර්යෙන් තාත්තට ගිහ තුවක්කුවක් කරගෙන යන්නේ මම සෙල්ලම් බඩු කඩේ. ඊට පස්සේ අපි ආවා රෑට කන්න. මේ හොටෙල් එක ඇත්තටම ෂෝක්. පොඩයින මම අම්මගේ නම අහලා ඔයාලට දාන්න නම් මොකද්ද කියලා. ඇත්තටම හරිම ෂෝක්. රූම්ස් තමයි කැමත තමයි ඔක්කොම හොලයි. ඊට පස්සේ පුංචි කෝල් කරා. යා කිව්වා ස්කෝල් ඔක්කොටම මාරම හැපි කියලා. ඉතින් යා. ඔව් ඉන්න හැටි අර හදන්න තියෙන හෝල් එකයි අර ඒක
පේපර්ස් වල නම් ලියලා ඔක්කොම වෙන් වෙන් කරලා හදාගෙන වෙන්නේ නැති අනේ ස්වීට් හැමිරිසා වැඩි වෙනවානේ So guys, that's it. Mang hitana wala mage video ek enjoy karanna athi kiyala. Thank you so much for watching and see you in my next video. Bye bye.